ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැමදෙනාම අපේ සිහින YouTube channel එකට. අපි නිතරම සිහින දකිනවනේ. ඉතින් අපි නිතර දකින සිහින 200ක සිහින පලාපලද අපි ඔබට අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් යාළුවනේ අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මෙතන ඔබ දක්වපු සිහිනෙකුත් තියෙන්න පුළුවන්. මේ පැණි සිහිනෙන් දැක්කොතින් ධනහානි සහ රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. මේ හරක් සිහිනෙන් දැක්කොතින් ලෙඩ රෝග විපත් සහ අසතුට ඇති වෙන්න පුළුවන්. උසකෙන් බිමට වැටෙනවා දැක්කොතින් කනගාටුව සහ ධනහානි ඇති වෙන්න පුළුවන්. මල්පිරි ගස් සිහිනෙන් දැක්කොතින් ධනේ සහ සතුට ඇති වෙනවා. මැණික් කාබරණ සිහිනෙන් දැක්කොතින් වස්තුව සහ ධනය ලැබෙනවා. මිනිකෙඩි සිහිනෙන් දැක්කොතින් කීර්ති ප්‍රශංසා ඇති වෙනවා. ඒ වගේම හෙම්මතුන්ගේ ආදරය ලැබෙනවා. මීදුමක් සිහිනෙන් දැක්කොත් සැප සතුට වස්තුව ලැබෙනවා. මීයන් සිහිනෙන් දැක්කොතින් රෝග දුක ධනහානි ඇති වෙනවා. මී මැස්සන් ආදී කෘමි සතුන් සිහිනෙන් දැක්කොතින් වස්තු ලාභ ලැබෙනවා. බල්ලන් පොර කනවා දැක්කොතින් මරණයක් හෝ තදබල අසනීපයක් ඇති කරවෙනවා. බලලුන් සිහිනෙන් දැකීමෙන් අනතුරක් හෝ අලාභයක් ඇති වෙනවා. ඔබ බයිසිකල් පදිනවන් සිහිනෙන් දැක්කොතින් තුන්දොස් කිපෙනවා. ඉපැරණි නටබුන් සිහිනෙන් දැක්කොතින් සතුට සහ වාසනාව උදා වෙනවා. පැරණි ආගමික ස්ථානයන් දැකීමෙන් උසස් තනතුරු සහ ප්‍රසිද්ධියක් ඇති වෙනවා. පැරණි පඩිපෙළ දැකීමෙන් තම බලාපොරොත්තු වෙනස් වෙන්න ඉඩ තියෙනවා. තම හිස බූගා සිටිනවා දැක්කොතින් කල කෝලහලයන්ට මැදි වෙනවා. බෙර ගැසීම දුටුවොතින් ලෙඩ දුක් කරදර සහ අවාසනාවන්ත කාලයක් මතුවෙනවා. රසවත් ආහාර වළඳනවා සිහිනෙන් දැක්කොතින් ධනලාභ සහ සතුට උදා කරවනවා. ඉඳුනු ගෙඩි ඵලබර වුණු ගසක් දැකීමෙන් ධනලාභ ලැබීමට හේතු වෙනවා. වමනන් දැකීමෙන් සතුට ධනය ලැබෙනවා. ප්‍රේතීන් දුටු කල ඇතමුන්ට සතුට සෞභාග්‍ය උදාවනවා වගේම ඇතමුන්ට අභාග්‍ය උදාවෙනවා. මඟුල් පෝරුවක් සිහිනෙන් දැකීමෙන් කරදරවලින් මිදී වාසනාවන්ත කාලයක් උදාවන බවට අඟවනවා. මඟුල් භෝජන දැකීමෙන් හදිසි දුරබැහැර විනෝද චාරිකාවක යෙදීමට හේතු වෙනවා. ශරීරය පුරා ලේ ගලා යනව දුටුවොතින් සතුට වාසනාව සමග ධනය ලැබීමට හේතු ඇති වෙනවා. මංගල පෙරහැරක් දැකීමෙන් ධනය බලය ලැබෙනවා. මංගල සභාවක් දැකීමෙන් සතුට ප්‍රීතිය ඇති වෙනවා. අවමංගල පෙරහැරක් දැකීමෙන් මියගිය ඥාතියකුගේ හිමිකම් ලැබෙනවා. දියේ ගිලී මිය යනවා දුටු විට තම මිත්‍රයෙකු විරසක වෙනවා. රජවරු ඇමතිවරු දැකීමෙන් හදිසි ධනලාභ ලැබෙනවා. අටු කොටුවල භෝග පුරවලා තිබෙනවා දුටුවතින් සැප සම්පත් ලැබෙනවා. ඒ වගේම විවාහ යෝජනාවන් ස්ථීර වෙනවා. තම මව සැපසේ ජීවත් වෙනවා දැක්කොතින් සැපය ලැබෙනවා. සිහිනෙන් මාලිගාවකට යනවා දැකීමෙන් ගරු නම්බෝ සමග සතුට හිමි වෙනවා. මලමිනියක් කරතබාගෙන යනවා දැකීමෙන් අධික වස්තුලාභයක් හිමි වෙනවා. මියගිය අයෙකු සමග එකට වාඩි වී ආහාර ගන්නවා දැකීමෙන් වස්තුව හිමි වෙනවා. මියගිය කාන්තාවක සමග සංසර්ගයේ යෙදෙනවා දැක්කොතින් තම බලාපොරොත්තු ඉටු වෙනවා. අවමගුල් පෙරහැරක යනවා දැකීමෙන් තම බලාපොරොත්තු ඉටු වෙනවා. මල සිරුරක් භූමිදානය කරනවා දැකීමෙන් ඉක්මනින් විවාහයක් සිදු වෙනවා. හොල්මන් අවතාර දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදා වෙනවා. අලියෙකු පන්නගෙන එනවා සිහිනෙන් දැකීමෙන් තමාට තම නිවසට දේව දෝෂ මතුවේ තිබෙනවා. අලුත් ඇඳුම් අඳිනවා දැකීමෙන් තමා කරගෙන කටයුතු දියුණුවට පත්වෙනවා. රතු නිල් වර්ණයෙන් ඇඳුම් අඳිනවා දැකීමෙන් කරන කියන කටයුතු විනාශ වෙලා දුකක් පැමිණෙනවා. දේ දුන්නක් පායා තිබෙනවා දැකීමෙන් සතුට සමග ධනලාභ හිමි වෙනවා. දරුවෙකු උපදිනවා දැකීමෙන් සැප සම්පත් හිමි වෙනවා. පෝසතකු විසින් සිහිනෙන් දුගී යාචකයෙකු දුටුවේ නම් තත්වයෙන් ධනයෙන් පහළ යාමක් සිදුවෙනවා. තම හිසෙහි උකුණන් පිරී සිටිනවා දැක්කොතින් අවාසනාව පරාජය වගේ දේවල් සිදුවෙනවා. සිහිනෙන් හිසකෙස්වල තෙල් ගානවා දුටුවතින් සතුට ප්‍රීතිය ඇතිවෙනවා. තෙල් බීම දුටු කල ලෙඩ දුක් ඇති කරවනවා. දෙව්ලොව සැරිසරනවා දැකීමෙන් දීර්ඝායුෂ ලැබෙනවා. ඒ වගේම ඥානයේ කීර්තිය ලැබෙනවා. දීකිලි දැකීමෙන් ධනලාභ ඇතිවෙනවා. දුම්රියේ ගමන් යනවා දැකීමෙන් දුර පළාතක මිතුරෙකුගේ පැමිණීම සිදුවෙනවා. සිතේ සතුට ඇතිවෙනවා. ගුරුවරුන් දැකීමෙන් ව්‍යාපාර දියුණු වෙනවා. වස්තුව ලැබෙනවා. සිහිනෙන් අඹ දැකීමෙන් ධනලාභ සතුට ඇතිවෙනවා.
මල්ලුයන් දැකීමෙන් උසස් ගෞරව සම්මාන ලැබෙනවා. වස්තු ලාභ ඇති කරවනවා. විදුලි පන්දම්, ගිනි පන්දම් ආදී දැකීමෙන් වෙළඳාම් ආදීන් පාඩු සිදු වෙනවා. දුකට හේතු ඇති වෙනවා. දෙවියන්ට එළවෙකු දන් දෙනවා දැකීමෙන් කීර්තිය බලය ලැබෙනවා. සිහිනෙන් ඒ දඬුවක් දැකීම වගේම ඒ දඬකින් ඉතර වෙනකොට බිමට වැටෙනවා දැක්කොදින් දුක් වේදනාව ව්‍යාපාර කඩාවැටීම් සහ බලාපොරොත්තු බිඳ වැටීම් සිදු වෙනවා. වලාකුලක් දැකීමෙන් රෝග බිය, මරණ බිය, මරණයන් සිදු වෙනවා. තමන් වහලෙකු ලෙස විකිණෙනවා දැකීමෙන් සැප සම්පත් සමග ධන ලාභ ලැබෙනවා. ඔබ ලිඳකට වැටෙනවා දුටුවතින් රෝගී වෙරා මරණයන් සිදුවෙන්න පුළුවන්. මනුෂ්‍ය ඝාතනයක් සිහිනෙන් දැක්කොතින් අවාසනාවන්ත විපත් රෝග පීඩා ඇති වෙනවා. කුරුල්ලෙකුගේ මස් අනුභව කරනවා දැක්කොතින් අදහස් සඵල වෙනවා. මිනී මස් කනවා සිහිනෙන් දැක්කොතින් වස්තුව ලැබෙනවා. සිහිනෙන් මිත්‍රයෙකු දුටු කල සතුට සැපද හිමි වෙනවා. මුතු දියමන්ති සඳුන් දැකීමෙන් වාසනාව ධනලාභ සමග සතුට සමාදානය ඇති වෙනවා. තමා මිය යනවා සිහිනෙන් දැකීමෙන් ධන ලාභ හිමි වෙනවා. ප්‍රභූන් සමග ආහාර අනුභව කරනවා දැකීමෙන් උසස් තනතුරු ලාභයක් හිමි වෙනවා. විවාහක යුවලක් දුටු කල පවුලේ සමගිය වර්ධනය වෙනවා. සතුට උදා වෙනවා. උගතෙකුගෙන් අවවාද උපදෙස් ලැබීම දුටු විට දියුණුවට මඟ පෑදී ඥානය බුද්ධිය ලැබෙනවා. යමෙකුට මවගෙන් උපදෙස් ලැබීම දුටු කල බුද්ධිමතෙකු බවට පත්වීමට මඟ සැලසෙනවා. අපිරිසුදු ජලය ස්නානය කරනවා දැකීමෙන් දුක් කරදර සහිත කාලයක් උදා වෙනවා. අම්බලමක් දැකීමෙන් බිරිඳගෙන් වෙන්වීමක් දුක් කරදර සහිත කාලයක් උදා වෙනවා. බෝංචි, මෑ ආදී සිහිනෙන් දැකීමෙන් සමෙහි රෝග ඇති වෙන්න පුළුවන්. මත්පැන් පානය කරනවා දැකීමෙන් අසනීපාදී විපත් ඇති වෙන්න පුළුවන්. මඩෙහි එරෙනවා දැක්කොතින් මරණය හෝ දරුණු රෝග ඇති වෙන්න පුළුවන්. සුදු ඇතෙකු දැකීමෙන් ගෞරව නම්බුනාම තත්වය මෙන්ම වාසනාවන්ත දරුවන් පිළිසඳ ගැනීමක් සිදුවෙනවා. තමා සිටින ආසනයෙන් බිමට වැටෙනවා දැක්කොතින් තනතුරු වරප්‍රසාද අහිමිවීමක් සිදුවෙනවා. සිහිනෙන් හඬා වැළපෙනු දැකීමෙන් තම කටයුතු දියුණුවට පත්වෙනවා. නීතිඥයෙකු සිහිනෙන් දැකීමෙන් අනපේක්ෂිත ගැටලු මතුවෙන්න පුළුවන්. පොලිස් පටයෙකු දැකීමෙන් සතුටත් පූර්ණ ආරක්ෂාවත් ඇතිවෙනවා. ලිපිකරුවෙකු දැකීමෙන් අකමැත්තෙන් අන් අයගේ කටයුතු කර දීමට සිදුවෙනවා. අත්පොලසන් දෙනවා දැකීමෙන් මිතුරෙකු උපකාරයක් පතා පැමිණෙනවා. මල් පොකුරු දැකීමෙන් උසස් පවුලක අයෙකු සමග පෙම් සම්බන්ධතාවයක් ඇතිවෙනවා. පරගිය මල් දැකීමෙන් ඉතා අසුභ ඛේදජනක සිදුවීම් ඇති කරවනවා. රතුපාට මල් දැකීමෙන් සතුට කීර්තිය ලැබෙනවා. කහපාට මල් දැකීමෙන් රෝග පීඩා ඇතිවෙනවා. ඉතා කුඩා මල් වර්ග දැකීමෙන් අනපේක්ෂිත ලෙස ලාභ උපකාර හිමි වෙනවා. රතු නෙළුම් මල් දැකීමෙන් විවාහ බලාපොරොත්තු ඉටු වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. සුදු මානෙල් මල් දැකීමෙන් අසල්වැසියන්ගෙන් නොබඳ අනුග්‍රහයක් හිමි වෙනවා. නිල් මානෙල් මල් දැකීමෙන් පරම්පරාගත ධනයක් උරුම වෙනවා. රෙදිපිලි තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් රෝගී වෙන්න පුළුවන්. මුදලක් තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් එදිනෙදා කටයුතු අසාර්ථක වෙන්න පුළුවන්. ආභරණ තෑගි ලැබෙනවා දැකීමෙන් බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. විවාහක කාන්තාවක් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදා වෙනවා. මිහිකාරියක දැකීමෙන් ධනහානි, නින්දා, අපහාස අසන්නට ලැබෙනවා. ගර්භිණී කාන්තාවක් දැකීමෙන් ප්‍රීතිදායක ආරංචි අසන්නට ලැබෙනවා. රූමත් ස්ත්‍රියක් දැකීමෙන් ප්‍රීතිය, සතුට, වාසනාව සමග ධන ලාභ ඇති වෙනවා. අවලස්සන ස්ත්‍රියක් දැකීමෙන් ධනහානි සමග දුක් පීඩා ඇති කරනවා. මහලු ස්ත්‍රියක් දැකීමෙන් ඉතාමත්ම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙනවා. ගණිකාවක දැකීමෙන් ධන, දාන, සම්පත් හිමි වෙනවා. කාන්තාවන් සමූහයක් දැකීමෙන් වාසනාවක්, ප්‍රීතියක් ඇති වෙනවා. දෙවගණක් දැකීමෙන් කරන කියන කටයුතු වලින් ජය හිමි වෙනවා. රජනක් දුටු විට තම උඩකුකම මතුවෙනවා. නාට්‍යංගනාවන් දැකීමෙන් රැවටීම් සිදු වෙනවා. ස්ත්‍රීන් සිනාසනවා දැකීමෙන් ළඟම ඥාතියෙකුගේ මරණයක් සිදුවෙනවා. හනා වැළපෙන ස්ත්‍රියක් දැකීමෙන් පවුලේ අයෙකු රෝගී වෙනවා. හිස පීරණ ස්ත්‍රියක් දුටු විට අසුභ ආරංචි අසන්නට ලැබෙනවා. ස්ත්‍රියකගේ මරණය සිදුවෙනවා දැකීමෙන් විරුද්ධවාදියෙකුගෙන් ලාභ ප්‍රයෝජන හිමි වෙනවා. ස්ත්‍රියක අනතුරට පත්වෙනවා දැකීමෙන් ඥාතියෙකුට විපතක් ඇති වෙනවා. ස්ත්‍රියක් සියදිවි නසා ගන්නවා දැකීමෙන්
සතුරු කුමන්ත්‍රණයක් නිසා හානි සිදුවෙනවා. ජනාකීර්ණ උද්‍යානයක් දැකීමෙන් මිතුරෙකුගෙන් උපකාර ලැබෙනවා. කොඩා පඳුරු සහිත උයනක් දැකීමෙන් විවාහ සම්බන්ධතා සාර්ථක වෙනවා. තරුණ තරුණියන්ට ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. ව්‍යාපාරිකයන්ට ජය ලැබෙනවා. වන සතුන් පිරි උයනක් දැකීමෙන් දුගී බවට පත්වෙනවා. සතුරු කරදර මතුවෙනවා. ගස්වැල් වියලී ගිය උයනක් දැකීමෙන් අධික දුගී භාවයට පත්වෙනවා. නටන දරුවන් දැකීමෙන් ජීවිතයේ කලකිරීම ඇති වෙනවා. කුඩා දරුවෙකු මරණයට පත්වෙනවා දුටු කල ධනවත් මිත්‍රයෙකුගෙන් උපකාර ලැබෙනවා. තරුණ කාන්තාවක් සමග පෙම්බස් කියනවා දැකීමෙන් රැකියා උසස් වීම ඇති වෙනවා. රණ්ඩු කරන දරුවන් දැකීමෙන් පවුල් ආරවුල් ඇති වෙනවා. ක්‍රීඩා කරන දරුවන් දැකීමෙන් ආර්ථික තත්ත්වයේ උසස් වීමක් ඇති වෙනවා. පාසල් යන දරුවන් දැකීමෙන් බලාපොරොත්තු කඩවෙනවා. දනගාගෙන යන දරුවෙකු දැකීමෙන් අනාගතයේ දියුණුවට හේතු වෙනවා. ගීත ගායනා කරන දරුවන් දැකීමෙන් වාසනාව අතළඟ තිබෙනවා. කුඩා දරුවෙකු මරණ දුටු කල පවුලේ කෙනෙකුට අනපේක්ෂිත අනතුරක් සිදුවෙනවා. දරුවෙකු සිනාසෙනවා දැකීමෙන් දුකට පත්වෙනවා. බිදෙඳෙකු සිනාසෙනවා දුටු කල සතුට සැපත උදා වෙනවා. හඬන දරුවෙකු දැකීමෙන් බලාපොරොත්තු ඉක්මනින්ම ඉටුවෙනවා. සිහිනෙන් වයින් බීම දුටු කල ධනිය වස්තුව කීර්තිය හිමිවෙනවා. කළු වැන්දපු කාන්තාවක් දැකීමෙන් මරණයකට පිරිනිමිත්තක් දක්වෙනවා. අඳුරු ගැඹුරු වලකට වැටෙනවා දැකීමෙන් පියාට හෝ ගුරුවරයෙකුට මරණයක් සිදුවෙනවා. වග වලසුන් දැකීම හෝ පිටේ නැගී යනු දුටු කල මරණයක් අසන්නට ලැබෙනවා. දුක් කරදරයන්ට මූණ දීමට සිදුවෙනවා. වනාන්තරයක් දුටු කල වස්තුව සමග සතුට ලැබෙනවා. සිහිනෙන් වසබීම සිදුවෝ හොත් දුක් කරදර විපත් අසන්නට සිදුවෙනවා. ලේඛන කටයුතු වල යෙදෙනවා දැකීමෙන් හදිසි අනතුරු වලට හේතු වෙනවා. රෝගියෙකු පසුපස යනු දැකීම මරණයක් හෝ අසනීපයක් සිදුවෙනවා. වමනය පාචනය තමන්ට ඇති වී තිබෙනවා දැකීමෙන් හදිසි අසනීප කරදර මතුවෙන්න පුළුවන්. ගත් කතුවරයෙකු සිහිනෙන් දැකීමෙන් බුද්ධිය ඇතිවෙනවා, ප්‍රසිද්ධිය ඇතිවෙනවා. මැති ඇමතිවරු දැකීමෙන් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවන් සාර්ථක වෙනවා. වෛද්‍යවරයෙකු දැකීමෙන් රෝග පීඩාවන්ට හසු වෙනවා. ගිය කියමින් දුම්රියක යනවා දැකීමෙන් කිසිදා අමතක නොවන සතුටක් ඇතිවෙනවා. පයින් ගමන් කරනවා දැකීමෙන් ශාරීරික රෝග පීඩා මතුවෙනවා. අහස් යානකින් යනවා දැකීමෙන් සියලු බලාපොරොත්තු ඉටුවෙනවා. රන් රිදී වස්තුව තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් තම මිතුරෙකු නිසා අලාභයක් සිදුවෙනවා. පොත්පත් තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් ඔබගේ රහස් හෙළි වෙනවා. රෝසමල් දැකීමෙන් සතුට වාසනාව උදා වෙනවා. මෝටර් රථයක යනවා දැකීමෙන් ආර්ථිකය වර්ධනය වෙනවා. කරත්තයක යනවා දැකීමෙන් තම උත්සාහයන් සාර්ථක වෙනවා. බඩු බාහිරාදිය පැටවූ වාහනයක යනවා දැකීමෙන් බාධා මැද අපේක්ෂාවන් සඵල වෙනවා. වඳුරන් දැකීම නැත්නම් වඳුරන් තම ශරීරයෙන් නැගගෙන ඉන්නවා සිහිනෙන් දැක්කොතින් මේක ඇදුම රෝගය ඇතිවීමේ පෙරනිමිත්තක්. ඒ වගේම ධනහානි ඔබට ඇතිවෙනවා. වදගා කාලයක් සිහිනෙන් දැකීමෙන් දුක් කරදර පීඩා සහිත කාලයක් ඔබට උදා වෙනවා. වානරයන් දුටු කල හදිසි අසනීප හෝ මරණ සිදුවෙනවා. සිහිනෙන් දෙහි දැකීමෙන් දරුවන්ටත් බිරිඳටත් අයහපත් වෙනවා. දේවදාස් ගස් දැකීමෙන් හදිසි අසනීප මතුවෙන්න පුළුවන්. දෙවඳුවක් දැකීමෙන් කීර්තිය සමග සැප සම්පත් ඇති වෙනවා. ඇඟ සෝදනවා දුටුවතින් කුසලයකට යොමු වෙනවා. අතෙහි ඇඟිලි කැපී ලේ ගලනවා දැකීමෙන් හොඳ පෙම්වතෙක් හොඳ පෙම්වතියක් ලැබෙනවා. පරවියන් ගිරවුන් කෝලන් ආදී පක්ෂීන් නාද කරනවා සිහිනෙන් ඇසීමෙන් එතෙක් ගත කළ දුක්පද ජීවිතයට නිමාවී සැපවත් කාලයක් ඔබට උදා වෙනවා. අසූචි ශරීරයේ තැවරී තිබෙනවා දැකීමෙන් සැප සම්පත් හිමි වෙනවා. අලිපිට නැගයාම දුටුවෙද තනතුරු ගෞරව සම්මාන හිමි වෙනවා. අලියතුන් දැකීමෙන් වාසනාව මතුවෙනවා. තම මුහුණ ඉදිමී තිබෙනවා දැකීමෙන් නොයෙක් සැප සම්පත් හිමි වෙනවා. රූමත් කාන්තාවක පුරුෂයෙකු සමග විවාහය ස්ථිර වෙනවා. තමාගේ අස්ථි බිඳීමක් සිහිනෙන් දුටු කල ධනහානි ඇති වෙනවා. මිත්‍රයෙකුගේ විපතක් අසන්නට ලැබෙනවා. උකුස්සන් සිහිනෙන් දැක්කොතින් ශෝකය උරුම වෙනවා. අන් අය සමග දබර කිරීම දුටු කල තම බිරිඳ පර පුරුෂයන් කරා යනවා. දාසයන් සිහිනෙන් දැකීමෙන් ධන හානි ඇතිවෙනවා. තම දිව ගැලවී වැටෙනවා දැකීම තම දුකට පත්වෙනවා වගේම මරණයකට හේතු වෙනවා. දූ දරුවන් කෝපයෙන් සිටිනු දැකීම අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙනවා.
පාළු දූපතකට යනු දැකීමෙන් තම පෙම්වතියට හානියක් සිදු වෙනවා. සිහිනෙන් දෙබරුන් දැකීමෙන් සතුරු කරදර ඇති කරනවා. විෂ්ණු ඊශ්වර ආදී දෙවිවරුන් දැකීමෙන් කීර්තිය ඇති වෙනවා. දෙවියන්ට වන්දනා කරනවා දැකීමෙන් ධන ලාභත් සතුටත් ඇති වෙනවා. දෙලොම් ගෙඩි දැකීමෙන් සැබ සම්පත් ලැබෙනවා. තරුණියක තරුණියක හා පෙමින් බැඳෙනවා. කෝලන් දුටු විට සතුට ධනය ලැබෙනවා. අලංකාර හිස්වැස්මක් පැළඳීම දැකීමෙන් දීර්ඝායුෂ ඇති වෙනවා. හිස්වැසුම ඉරා දමනවා සිහිනෙන් දැකීමෙන් දුක් කරදර සහිත අලාභ ඇති වෙනවා. ඔටුවන් පිට යනවා දැකීමෙන් වස්තුව විනාශ වෙනවා. ඔටුවන් දැකීම වස්තු සැප සම්පත් ප්‍රීතිය ඇති වෙනවා. උක්කස් දැකීම වස්තු ලාභ කීර්ති ප්‍රශංසා ගෞරව ඇති කරනවා. යම් අයෙකුට ආහාරයෙන් සංග්‍රහ කරනවා දැකීමෙන් කල කෝලහලයන්ට මැදිවීමට සිදු වෙනවා. ඉනිමඟක ඉහළට යනවා දැකීමෙන් තනතුරු ලාභ ප්‍රයෝජන ඔබට ලැබෙනවා. ඉනිමඟක පහළට බසිනවා දැකීමෙන් තනතුරු අහිමි වෙනවා. පැවති තත්ත්වයට ගෞරවයට කීර්තියට හානි පැමිණෙනවා. ඔටුනු දැකීමෙන් උසස් තනතුරු ලැබෙනවා. රැකියා දියුණුව ඇති වෙනවා. ඔටුනු පැළඳි රාජ කුමාරියක හෝ දිව්‍යාංගනාවක දුටුවොතින් උසස් තනතුරු තානාන්තර ඔබට ලැබෙනවා. වටාපතක් දුටු කල මිත්‍රයෙකුගෙන් උදව් උපකාරයක් ලැබෙනවා. සතුට සැපත ලැබෙනවා. කොටයකු තමා එලවාගෙන එනවා දැකීමෙන් මහත් වස්තුවක් ලැබෙනවා. බැහැරණු එල්ලෙන පියවුරු දැකීමෙන් ධන හානි සමග දුක් කරදර පීඩා ඇති කරනවා. දෙවියන්ට වන්දනා කරනවා දැකීමෙන් ධන ලාභ සතුට ඇති වෙනවා. සිහිනෙන් ඌරන් දැකීමෙන් රාජබිය නඩු නීතියෙන් පරාජ වීම හෝ හදිසි විපත් ඇති කරනවා. උරුලෑවකු දැකීමෙන් තම බිරිඳ තමා සමග විරුද්ධ වෙනවා. අසනීප කරදර මතු වෙනවා. සිංහයෙකු තමා එලවාගෙන එනවා දැකීමෙන් ධනලාභ වාසනාව හිමි වෙනවා. මුහුණේ මඩ තැවරී තිබෙනවා දැකීමෙන් මරණයට පෙර නිමිත්තක් වෙනවා. තමන්ගේම මරණය දැකීමෙන් විවාහය ඉක්මන් වෙනවා. දියුණුව ඇති වෙනවා. වෙනත් අයගේ මරණයක් දැකීමෙන් රෝග පීඩා ඇති කරවනවා. අත්වල්ලෝස දැකීමෙන් පුත්‍රුවණක් ලැබෙනවා. අත්වල්ලෝසුව කැඩී යනවා දැකීමෙන් ධන හානි සිදුවීමට හේතු වෙනවා. සුන්දර කාන්තාවක් තමන්ට අතට අත දෙනවා දැකීමෙන් වස්තුව ලැබෙනවා. රාජාභිෂේකයක් දැකීමෙන් ධන ලාභ ලැබීමට හේතු වෙනවා. දේවාභිෂේකයක් දැකීමෙන් සතුට ධනය වාසනාව ඇති වෙනවා. අන්නාසි අනුභව කරනවා දැකීමෙන් රූබරු තරුණයෙකු හා තරුණියක් සමග විවාහය සිදු වෙනවා. අන්ධකාරයේ පැතිරී තිබෙනවා දැකීමෙන් චිත්ත පීඩා සිත් පැවුල් ඇති වෙනවා. වෙනත් අයකු බත් අනුභව කරනවා දැකීමෙන් ජයග්‍රහණ හිමි වෙනවා. තමන් බත් අනුභව කරනවා දැකීමෙන් දුක් වීමට හේතුවක් ඇති වෙනවා. ඉතින් යාළුවනි, අද දවසේදී අපි කතා කරේ අපි නිතරම දකින සිහින 200ක් පිළිබඳව. ඉතින් ඔබට ඉදිරියටත් මෙවැනි රසවත් වීඩියෝ නරඹන්න ඕනේ නම් පල්ලෙහා තියෙනවා අපේ සිහින YouTube channel එක. ඉතින් අපේ සිහින YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආදරයෙන් ආරාධනා කරනවා.